අද කතාව ඩවුන් සවුත් මහතා ලොන්ඩරියක් තමයි. ඩවුන් සවුත් මහත්තයා, ඌ මාර වැඩේ නේ උනේ. අපත් නැතුව මල් පුතා පරාදු වුණා කියහන්කො. මොකද්ද කියහන්කො කියන්නේ? මොනවා කියන්නද? මම කාටද කියහන්කො කියන්නේ? නෑ පුතුමා, කියන්න ඕනේ මං කුයි පරාදු වුණා කියලා. එකකටකින් බන්ද ඔය චන්ද ගාන හම් වෙච්ච එකත් හොඳයි බං. ඒ මොකද මත එහෙම කියන්නේ? නෑ නෑ, හම් වෙලා තියෙන චන්ද ගාන ගත්තහම ඒ දීපු යවුන්ට පෞද්ගලිකව එකාට එකාට වෙන වෙනම පාටිය ගානේ උනත් දෙන්න පුළුවන්නේ. චන්ද ලක්ෂ ගාන ලොකුවට ආවනම් චන්ද එහෙම කරන්න බෑනේ. තේරෙනවා ඔබට? මේක මේ 2.52 නේ. අල්ලේ උට සෙට් කළා පාටියක් දෙන්නට පුළුවන් කිසි අවුලක් නැතුව. ඒ උනාට අවසව මාත්‍යා වරන්නකෝ. දැන් වරායවල් හදලා ගුවන් තොටුපළවල් හදලා පාරවල් සේරම කාපට් කරලා පිට්ටනි හදලා ඔක්කොමත් කරලා දීලා මේ ගමේ හැත්ත අපේ මල් පුතාට ඡන්දෙ දීලා හැරි. ඒකදී මේ වයි එක එක කාලවලට එක එක අපලෙනවා. එහෙම තමයි. වහලද්ද කතාවක් තියෙනවා අපල කාලේ විශ්තු දෙයියෝ බටර් තොල ගෑවා කියලා. අනේ මේ ඩවුන් සවුත් මහත්තයා, බටර් තොල ගෑව නෙවෙයි ඩවුන් සවුත් මහත්තයා, ඒ බටකොල ගෑවා කියලානේ කියන්නේ. හරි හරි බා, අපිට තාම ඉතින් එහෙම බටකොල කල්ල උල් ඇලේ. නෑ නෑ, විශු දෙයියෝ ඉතින් පපලටනේ කෑවේ. ඒ අයිස කුණ්ඩල සමරේ. ඩවුන් සවුත් මහත්තයා, අපිට දැන් ඔය කතන්දර වැඩක් නෑ ඕවා. දැන් අපි මෙහෙම නිකන් ඉඳලා බෑ. ඒකයි මං නැගිටවන්න. නැගිටවල උල් ඇලේ බබ කියන්නේ අපි මොනවා හරි කරල්ල ඕනේ. ඩවුන් සවුත් මහත්තයා, මොනවද තියෙන්නේ? ජනතාව දිනාගෙන ඉස්සරහට යන්න බොරු හරි කරන්න ඕනේ. ජනෙල් එල්ලුණා වගේ හැබදාවෙක් කරල්ල බෑ. ඒ වුණාට දවසව මහත්තයා ඒ කාලේ ජනෙල් එල්ලිලා සෑහෙන අනුකම්පාවක් දිනාගත්තනේ. අර සරමඳන් එල්ලලා ඉන්නව දැක්කම ගෑනු බහින්න මගේ දෙයියෝ කීකේ වැන්නේ. මම යාපන් ඒ කාලේ කරපු එව්වා මේ කාලේ කරල්ල බෑ. ඉස්සර හිටපු උට වගේ ලෙවේ. දැන් ගෙල්ල උට සම්පූර්ණයෙන් බොලේ පෑදිලා තියෙන්නේ. මේ ඩවුන් සවුත් මහත්තයා. ඕ. ඩවුන් සවුත් මහත්තයා කිව්වද මේ ඩවුන් සවුත් මහත්තයාට ප්‍රොපෝසල් එකක් ගෙන කාටර එන්න කියලා? මොකද්ද ගැල්ල මට? පිස්සුද? එන අර්මිනියා කිව්වේ මොකද ප්‍රොපෝසල් එකක් අරන් ඇවිල්ලා ඉන්නවා කියලා. මං ඇහුවා ගෑන ළමයාට ආවද කියලා. එහෙම එකක් නැහැ කිව්වා. අයිසේ ඔය විදිහා එල්ලේ බිස්නස් ප්‍රොපෝසල් එකක් අරගෙන තවුසි මේ මාව මගුල් නටවන්න හදන්නේ. එන්න කියලා රක් ගා බිස්සෙක්ද තවුසි අයිසේ. මේ කවුද තමා? මම මන්දපම. නැද්ද ඔය මන්දපම? නෑ මං මන්දපම. අයියේ බමා වෙච්චා කැවුවේ නෑ නේ අයියේ. අනිත් තවුස මොකද මයින් අහන්නේ මන්දපම කියලා? මන් දන්නේ කොහොමද? නෑ නෑ, මගේ නම මන්දපම තුංගසේන. ආ නමද? මගේ නම මන්දපම තුංගසේන. මේ දවුදව මාත්‍යා. ඕ මන්දපම. මම මොකටද බම්බේ විතරේ වැඩ? මම මොකටවත් පාරක් උනේ. නෑ නෑ නෑ, අර මේ මන්දපම ඇවිල්ලා. මොකද බරක් උඹ වෙලාවට ආවනේ කතා වෙන්න. නෑ නෑ දවුදව මාත්‍යා. එලා. අර මේ බිස්නස් ප්‍රොපෝසල් එක ගේන්න කියලා කිව්වේ මන්දපම තුංග දේන. මොන හුන් ගෙද්ද බම් මම දන්නේ නෑ. අන්න ඇවිල්ලා. මා මා සර් මම නුසුත් මාත්‍යා. ආ තුංග සේද. මන්දපම. එලා 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 එලා. මේ දවුන් සවුත් මාත්‍යාගේ හොට බිම ඇනලා තියෙන්නේ. හරිද? හරි බිස්නස් ප්‍රොපෝසල් එකක් දෙන්න ඕන. හරිය? අනිවාර්යෙන්ම. හා. දෙන්න. දෙන්න සුපිරි එකක් දෙන්න. හරි ගියාන්කෝ. net fm atopas අයිස කවුද මේ වන්දපම? ඔව් මේ සර්. දැන් තවුසි මට මොකද්ද ගෙනල්ලා තියෙන ඊ බිස්නස් ප්‍රොපෝසල් එක? සර් සර් ගෙනවා නියමක කයිල කිරි වගේ. තවුසි එලහරකින් දෙගෙනයි. නෑ. එහෙනම් ওই එලකිරි මියරකෝගෙන් ගන්න පුළුවන්ද? මියරකේ ගෙනවද? අයියෝ නෑ, එලකිරි කියන්නේ හොඳ ප්‍රපෝසල් එකක්. අර කතාවට කියන්නේ එලකිරි කියලා. ආ එහෙම එකක්. හරි, දැන් තවුසි ගෙනාවු මොකද්ද කියලා ඔය බිස්නස් ප්‍රපෝසල් එක. මං කියන්නේ ඩවුන් සවුත් මහත්තයා, අපි ලොන්ඩරියක් දාමු. බංකර් දාන දැන් යුද්ධයක් නෑනේ ඌයි. බංකර් නෙමෙයි, ලොන්ඩරියක් දාමු කියලා කියන්නේ. ලොන්ඩරියක් කියන්නේ මේ අර රෙදි හොදන එකද? ඔව් ඔව් ඔව්, රෙදි හොදන එකක් තමයි. ඩවුන් සවුත් මහත්තයා ඒ කාලේ ඩවුන් සවුත් මහත්තයාගේ රෙදි හොදන කී දහයක් නම් වටේ හිටියද? මොකද තමයි මගේ දිහා බලන්නේ. මං කරේ රෙදි මිදිකපු එක විතරයි. හරි හරි, ඉන්නකෝ කියනකම් ප්‍රොපෝසල් එක මගේ.
අර සූරවංශ මහත්තයා ගිරිය යටින් කෑ ගැහුවේ ඔබතුමාගේ දිහොදන්නනේ එතකොට ගොම්බම් පිල පාර පාරක් ගාන ගියේ ඔබතුමාගේ දිහොදන්නනේ ඒම නං කීයක් හිටියද ඔය සෙට් එක හරියට එක කඳවුරකට ගෙනල්ලා සෙට් කරගත්තොත් ලොවෙත් නැති වෙන රදියෝදන්න පුළුවන් අයිසේ පොඩ්ඩක් තේරු ගල්වා ඒ වයිල්ල මට බලය තිබිච්ච කාලෙ වෙච්ච දේවල් බලය ලැති උලාබ බල්ලොත් ඇවිල කකුල උසල යනවා ඔයි මං අද උදේ බල්ලොත් තුන්දෙනෙකුට ගැහුවා කැරකෙන්නේ මම යාවට එන්න තවසේ දල්වාද බලය නැති වෙනකොට ගිලෙන නැවෙන් හික්බියොත් පයිරවාගේ තමයි උප්පැන්නේ නේදර කවුරුත් නැද්ද අයියෝ වැඩක් නෑ කතා කරලා ඡන්දේ ප්‍රතිපල කියලා ඉවර වෙනකොට අපේ ගෙදර හිටපු බල්ලා අල්ලපු ගෙදර වත්තට පැනලා එහි ඉඳගෙන ඌ මට මෙහෙට බුරනවා අද උදේ නෑ කකුලිස්සේ ඌ එතකොට සර් ගෙදර හිටපු බල්ලා ඡන්ද ප්‍රතිපල ඉවර වෙලා තමයි පැන්නේ හැබැයි ගෙදර හිටපු කාක්කා කලින්ම ඇමරිකාවට පැනන්නේ කපුට ආපෝ වේ වේ මතක් කරල්ලි පාව යෝදියාව ඇයි ඔය කපුට තමයි තනි කරබ වැරදි උපදේශ දීලා අපේ මලයාවත් නැත්තරම නැති කලේ මේ තුංග තේන මන්දපම නෑ මන්දපම තුංග සේන ඔයට කියන්න ඒ කාලේ අපේ ඩවුන් සවුත් මහත්තයාගේ හොදලා වැලේ දාන රෙදි උන්ට මතකයි ආයිත් ඇවිල්ලා නංගිල හොදලා වැලට දාන එහෙම හිටියෝ කෙනෙක් පුතුම හේදිල්ලන්නේ සමිතර කියන්නේ එක රෙද්ද පස්සය බාර හේදුවා ඔයි ඔය සූර වන්දලා එහෙම අපේ ඩවුන් සවුත් මහත්තයා ඇඳන් ඉරි තරම ගලවන් ගිහින් හොදලා ගලලා නෝ මියත් ඔය දෙත පිටින් අඳිනා ඒ කාලේ පාප්පා ඇඳ ඇඳිල්ල ඒ කාලේ එවුන් හිටියේ බල් දැන් ඌට අපත් නෑනේ බං ඔක්කොම වෙලා ලගලි බල් net fm at a pass දැන් කවුද මේ තුගසේල සර් දැන් තවුසේට කවුද කිව්වේ මට බිස්නස් ප්‍රොපෝසල් එකක් ගෙනල්ලා දෙන්න කියලා අපේ අම්මා තමයි කිව්වේ සර් ඈ මගේ අම්මා මොනවද කිව්වේ අම්මා කිව්වා ඔව් ඩවුන් සවුත් මාත්‍යා ඉස්සර ලොකුවට හිටියට දැන් හොට බිමැන්නලා ඉන්නේ ළඟ හිටපු වුණුත් නෑ ගිහිල්ලා මොකක් කරි අලුත් ව්‍යාපෘතියක් දීලා කීයක් කරි හොයාගන්න බලනවා කියලා කිව්වා මම කිව්වේ අයිසේ උරාදී ඔය බිස්නස් ඒවායි හරියයිද අපේ අම්මා කියලා තියෙන සර් උත්සාහවන්තයා සියල්ල ජයගනී කියලා අපි බ්ලොන්ඩරිය දාලා බලමු අම්මාද කිව්වේ දාලා බලමු ඉතින් අපි. දැන් අපි කොහොමද මේ අපේ ලොන්ඩරිය පටන් ගන්නෙ? ආ පටන් ගන්න කියන්නේ සර් මේ දැන්ටවත් මං ගහලා තියෙන බෝඩ් එක මේ. කොහොම බලන්න මොකද්ද කියලා. ඩවුන් සවුත් ලොන්ඩරිය. ඕඩෑව රෙද්දක් සෝදා වේලාදිරු ලැබේ. කොහොමද? හසනයි. අම්මා දැන්නේ. නෑ නෑ මං යන්නේ. මේ අයිසේ. ඕකේ තව ඉස්ත්‍රික කරලා දෙනවා කියලා දාන්න බෑ ඔයි. හරි හරි මේ අනිත් බෝඩ් එකේ තියෙනවා. ආ තව එකක් තියෙනවා. නැත්තුව. කොහොමද වෙන්නවා? මොන කරහරපද්ද ඔය මිනිල් තියන්නේ? ඇයි? ඕන් රෙද්ද දිස්ත්‍රික්කෙන් හොදා දෙනු ලැබෙයි කියලා නේ ඔය මේ ගහලා තියෙන්නේ මොකද්ද මේ? අයිසේ ඉස්ත්‍රික්කෙන් කොහොමද අයිසේ හොදාල්ලේ? ඉස්ත්‍රික්ක කියන්නේ රෙදි වදින එක. හරි හරි සර් ඔය පොඩි පොඩි මිස්ටේක් කරනවා ඒක හදමු. ඒවන ඒක ලස්සනයි නේ. අම්මද ලිව්වේ? නෑ මං ලිව්වේ. මේ බලන්න මේක. ඔය මොකද්ද ඔය? කළු ඇඳුම සුදු කරගන්න. සුදු ඇඳුම කොට කරගන්න. ඔබේ රෙදි වැලේ බර අඩු කරගන්න. ඩවුන් සවුත් ලොන්ඩරියට පැමිණෙන්න. රෙද්දේ බර අපිට දෙන්න. ආහා. පොලිය ගත්තා අල්ලේ කියලා ගෑ. පොන්න පොලිය. මොකේ අර බර රෙද්ද? බර රෙද්ද නෙවෙයි. ඒ නමේ මරු එකක් තියනවා මේ කතාවේ. ඒක බරු. ඒ කියන්නේ සර් රෙදි වැරවල වලට දැම්මම වැලවක් කඩාවටනවා රෙද්ද බරට වැල ගැඩුනා ඊට පස්සේනේ මිනිස්සු රෙදි දැම්මම කඩාවටනවා රෙද්දද කඩාවටෙන්නේ නෑ නෑ වැල වැල ආ වැල ඒ කියන්නේ ඉතින් මේ බාර කතාවක් නේ ඒක දැන් රෙදි දැම්මම ගස් වල දෙන වැල ගැඩි වැටෙන්නේ කොහොමද ඒ වරක වැටෙන්නේ නෑ අයියෝ ඒ වැල නෙමෙයි රෙදි දාන වැල රෙදි වැල ආ රෙදි දානවා අන්න ඒක එදේ ඒව කඩන් වැටෙනවා හරිද පොඩ්ඩක් ඉල්ලකෝ මේ තව තවසුගේ ඇඩ් තියනවාද අනිවාර්යෙන් සර් මේදී කියලා බලන්න. චරස්! අයියෝ මොකද්ද උනේ? ඉරුණ නේද රෙද්ද? අපේ ලොන්ඩරියෙන් රෙදි හොදගත්ත නම් එහෙම වෙන්නේ නෑ. රෙද්ද ඉරාගත් ඔබට අපේ මැහුම්. net fm at a pass. දිගසාය කොටසායක් වුණාද? දිග කලිසම කොට කලිසමක් වුණාද? පතුරු යන්නේ නැතුව රෙද්ද සෝදා ගන්න. චටෝස් චටෝස් චටෝස්. මදුර තුන්දෙනෙක්. නෑ නෑ ඒ රෙද්ද ගලේ ගහන සද්දේ. මම කෑවනේ ගමදල්ලේ.
හරි ආයි පටංගම් ආයි පටංගම්. චටස් චටස් චටස්. ඉතින් පටංගම් දෙපා යකෝ. හරි ඉතින් පටංගම් ලා ඉතුරු ටික. රෙද්ද ගලේකට පතුරු යවා ගන්නේපා. චුම්මුට්ට විදියට හොදන්න. ඕන රෙද්ද කරන් අපේ ගාවට එන්න. මොකද බයි බල්ල වතුර බොන වගේ සද්දයක් ඇහුනේ. නෑ රෙදි හොදන සද්ද. Down South Lundaria 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 nang Down South Down South nang Lundari Tong 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 Hondai ne Hondai Hondai Ega nagale ay ne da udam mate Oh nagale ay Appa de bola mukadde akadu me Down South owner එකක් ලොන්ඩරි. ආ එන්න එන්න. මාතේ එන්න එන්න ඇතුළට වෙන්න. මොනවද අපුල්ලන්න ඕනේ? කවුද තප්පුලන්නේ? තම සිතද මං හාරකෙක් කියලා. නෑ 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 තප්පුලන්නේ නෑ. අපි ආයේ මොනවද අපුල්ලන්න ඕනේ කියලා. අයියෝ ඔය අනං ඉන්න ෂර්ට් එකේ මේ බඩ හරිය රෙලි රෙලි. කොහෙන්ද ඔක ඉස්තිරික්ක කරේ? හරියට ගල්ලා නැචි. හරි ඒකයි. හරි ඒකයි. මේ මේ මම මන්ද මම ගන්න ගන්න ඉස්තිරි හරි 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 මදින 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 බඩ කන්න හරි හරි අම්මෝ මොකද මොකද හතලා මේ කරන්නේ මම මේ ෂර්ට් එක ගන්දලා නැ මගේ බඩේ තියෙන රැලි ටික නේද තමස මෙව්වා කරන්නේ හ අපරසේ බෑ ඔය ඉස්තිරි බෙක්ති බඩේ ඉතින් මේ කිව්වනේ ෂර්ට් එක අයින් කරන්න කියලා ඒකයි මම අයින් කරේ කොහෙද පුතෝ මම ෂර්ට් එක ගන්දලා හිටියේ මම නිකම් මේ කමිස නැතුව හිටියේ බඩේ රැලි ටික උඹට ඉස්තිරි කකලේ ගින්නියන් වෙච්ච එක තිබ්බ කියහන්කො තනිකර සම්මන් ගඳයිද දැන්නොට මේ වත් කොටස වාගේ පේනවනේ මේ අද්දිකේ ගල් මොලෝ ඒ සුර දෙක කාරස්සා වර්දාලා තියෙන හරි හරි දුකන්න එපා දුකන්න එපා අපි මේ ධර්ම හොදමු ගලවන්න එපා ගිල්ලුලානේ ගලවන්න එපා ගලවලා තමුසේ හදන්නේ මම නේද අතර කරලා මෙතන හිතවල තියන්නද ගලන 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 බෑ 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 ගලන්න එපා මෙතන මම නේ හෙළුවෙන් දෙන හදනවාද මේ මන්ද මම ඈ අතවුසක මාත්‍යගේ සාටකයක් තිබ්බනේ අන්න කරගල බෙලට අඳා ඒ වගේ පටු සාර්ථකකින් පුළුවන් බා මගේ විලිය වහන්න අනේ යනවා නම් ලොකු නැහැ යන්න අපේ ඩවුන් සවුත් මහත්තයලා පුළුවන් වුණා නම් ඒගොල්ලන්ගේ ලොකු ලොකු හොරකම් ওই සාර්ථකකින් වහගන්න තමුසේ බයිද විලිය වහගන්න Net FM 8 pass ඕ ඕ කට්ටිය ඕ කොල්ලෝ බෝලේ සර් ආ දවස මාත්‍ය කොහෙද කොහෙද රෙදි හොදලා කට්ටිය ආවද අම්මා සාන යන්න වැල නොකඩියේනෝ හරිද වැල කැඩෙන්න තරම් මහ ගොඩක් රෙදි දාන්න නැතු ඇතිද මේ ඩෑලේක දවසට කොහොමද බිස්නස් කියලා බබ්බ ඇහුවේ දවස තව මාත්‍යලා කියන්න අපේ මේ රෙදි හේදිල්ල ග්‍රාමලේ මාත්‍යලා කියලා නවත්තන්න බෑ අපි දැන් මේ හොදලා රෙදි ටික වේලෙන්න දාලා ත්‍රිවිල් එකක් කරන් යන්න ඕනේ වැලේ කියලා වරට චරදිගට වැල ඩවුන් සවුත් මහත්තයලා කියන්නේ අඩි 10යි 10යි ලොකු සබන් කෑල්ලක් බිම දාලා ඒක උඩ තමයි දැන් අපි රෙදි අසුල්ලන්නේ ආගේද ආගේද අපෝ චරදම කිලිටු රෙදි තියෙන්නේ ඈ අයියෝ හර ලේසියෙන් ඩවුන් සවුත් මහත්තයා හොයාගන්න කොහමද ඒ හොයන්නේ ඇයි ඉතින් ඩවුන් සවුත් මහත්තයාගේ පස්සෙන්ම ගිහිල්ලා මඩ ගහගත්ත 60 උට අහමාරක් ඉන්නවනේ මේ මගේ සාසම ආදිදු මම පෙට්ටියෙන් එළියට එන්නදු ලැජ්ජාවක් නැත්තං එනෝ කවුද ඔය ලොන්ඩරි ඇසේදලා ගෑ ගහන්නේ අප්පට සිරිමේ අපිට අමතකුණානේ එක්කෙනෙක්ගේ සරමක් ගලවලා හොදන්න ඕන නිසා මේ යා පෙට්ටියට බැස්සුවා මේ මේ පොඩක් ඇහනවා ඉන්නවා මෙහෙලනකන් ඉන්න පොඩ්ඩ ඒක තවුසලා ඌ වොෂින් මැෂින් පෙට්ටිය අසර බැස්සුවාද මේ ආයේ මේ තමුසේ මේ දුරුබාර සරලන් නේද දුන්නේ හොදලා දෙන්න කියලා එහෙම පාට එකක් මෙතන නැහැ නේ අයිසි නෑ නෑ මගේ සරම ඔරිජිනල්ිය සුදු පාට එකක් දුන්නේ ඈ දුවිල්ල හින්ද තමයි පොඩ්ඩක් දුඹුරු පාට එක ඇහිලා තිබ්බේ ආ හරි හරි මේ තියෙන සුදු සරම හා එනවා මේක නගන්න එනවා නේද මගේ සරම පෙට්ටිය ඉලිටිනවා මේ මේ මොන මගුලද මේක සායක්නේ මම ගෑණියෙක් කිය අයිසි මේ ඕක තමයි අයිසි සරම තමසේ මේ රෙද්ද බාලයිනේ මොකක් කියනවා රෙද්ද බාලයි ඔව් අය හොදෙනකොට හොදෙනකොට පොඩි වෙනවානේ ඕක තාපාරක් ඇදුවොත් තමසේ එක කුල්ලයි දාන්න වෙන්නේ
මේකම පුදුම වැඩක් නේ බම්මේ රෙද්දා කෝදලා ගන්නකොට ලිංග බේදෙත් මාරු වෙලානේ මම දුන්නේ ධර්මයක් එන්නේ සායක් හරි හරි අයිසේ ගලේ ගහලා හොදනකොට රෙද්ද කොට යනවා බහලා රෙදි දැන් 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 එතකොට සර්ලා මට දැන් කියන්නේ මොකේ සාය අඳගෙන මහපාරේ යන්න කියලාද තමසලා මෙච්චර කලුත් ඇහි සායවල්ලා දැන් කරන වැඩනේ කරේ අනිගේ මේ මෙච්චර අපත් නැතුව පෙරදිච්චුන් කලිසන් එනම් පාරේ යනවා නා උඹට බෙරිද බං සායක් නැන් යන්නේ නැත්ත ඔන්න ඔලේ යන පොල් කටු දෙකු ගෙනත් ගියා උඩ කැල්ලත් ඒ ගන්නට ගහ හදා ගන්න Net FM at a pass. Edi ho da vela dennang istiri kunta kalala dennang apatare di one halo apatare di one halo bol kollu Reddi ho da vela dennang ඉස්තිරික් කකරලා දෙන්න ඕනි රෙද්දක් දෙන්න හලෝ ඕනි රෙද්දක් දෙන්න හලෝ ලොන්ඩරියේ තහන ගජකන තහන ගජකන ගජකත හොල්ලෝ හොල්ලෝ හොමද වැඩි හොඳට යනවද තවසවත් මාත්‍යා ඉස්සරහා කාලේ අපිට හොඳනම හොඳයි හොඳේ ඒ මොකද ඉස්සරහා කාලේ හොඳයි කියන්නේ ඇයි තව මැතිවරණයක් එනවනේ ඔන්න දැම්ම කට්ටිය පටන් ගන්න තියෙන මඩ ගන්න මඩ ගහන්න ගහන්න අපිට වැඩ වැඩි වෙන රෙදිම කීයද නේ නැත්තම් තව අපිට සෑහෙන මේ බාදිරියක් එහෙම ගන්න වෙයි තවසවත් මාත්‍යා තවසවත් මාත්‍යා ඕ තව වැඩක් තියෙනවා ඒ මොකද මේ පැත්තට පුළුවන් නම් තවසවත් මාත්‍යා ගඟ කරවන්නකෝ එහෙම වතුර ටික ගත්තා හේදුවා සුපිරියටම දුවන වැඩ එතකොට විසුද විසුද බාග මේ විදිහට බලව කරන්නේ නැද මම බලේ හිටියනම් ඔන්න මොකක් හරි කිවක් ගහලා තිබ්බා බලේ හිටියට උලන්නේ බලේ ඔනේ පරව කෙලවල ඔක්කොම ආපුදේ බලේ නෙවෙයි බා මම රාජ්‍ය පාලනේ බලයේ හිටියලා අයියෝ රාජ්‍ය පාලනේ හිටියනම් ඉතින් මේ ලොන්ඩරි දාන්න නෑනේ එහෙනම් ඉතින් ගඟක් නෙවෙයි මුකුත් ඕනෙන්නේ නැද්ද මේ දැන් ඉතින් මේ වැඩ නැති හිටියනේ මේක දාගත්තේ එච්චරයි උබලා දෙල්ලට බබ කියන්නේ කොහොමරි කරලා අපේ ලොකු එකා බලයට පත් වෙනකම් මගේ කොල්ලා ජලාධිපති වෙලා කබ්බේ රටේ උඹලට මේ ලොන්ඩරිය අල්ලගෙන යන්න වෙනවා අප්පඩේ එනං අවුරුදු 25ක් ඉන්න වෙයි විසුද බයි බරව බයි එවලත්ත 10යි එවලත්ත 15යි ඊට එහාය අල්ලා කොල්ලාගේ බ ගහලවා ඒ කියන්නේ රට පුරාම මේ බ්‍රාන්ච් දාන්න වෙයිනි ඒ කියන්නේ ශාකා ගොඩක් හදන්න ලොන්ඩරි ශාකා දාන්න වෙයිනි ඔව් මේ වැඩේ හරියනවා බිස්නස් එකට ගලයනවා පඩපඩ ගාලා දාහු මේ මේ දැන් එතකොට මේ ප්‍රොපෝසල් එක හැටියට ලොන්ඩරි විතරමද කරන්න උසුත් මත් අපි ලා ලා දැන් මේක තව අපි වැඩි දියුණු කරලා මොඩර්න් කරලා ගල්ලෝ ලෑ ඊට පස්සේ කෙලි බඳුම් මහන්න ගමු ආ ටේලර් ෂොප් එක මීම එකත් මරු නේද කාටද මහන්නේද ඔකම බඳුම් මහන්නේ පාරිභෝගික ජනතාවට මහන දීපු ඇඳගත්ත නේද සෑහෙන කට්ටිය රිද්ද හැටියට නෝ මහන නැත්තම් ඉංගේ හැටියට මිනිහාගේ සයිස් එක මහනවා ඕල එකක් කරගන්න පුළුවන් බා පොඩ්ඩක් තව ඉවසලා ඉතාලකෝ දවස් දෙකක් මොක හරි වෙනසක් වෙයිද කියලා බලන්න. ඒ අල්ටිම අපි කොමර්ෂල් එකක් හදලා වැඩේ පටන් ගමු. ඊළඟට. ඔව්. දෙමු සුපිරි කොමර්ෂල් එක. Net FM at a pass.